බුදුරජාණන් වහන්සේ ඉපදීම බුද්ධත්වයට පැමිණීම පිරුණන් පෑම තෙමගල සිද්දු චිතාමත වැදගත් දිනය අපි බුදුදහමේ ඒ තිබෙන ජීවිතයේ අනියත පිළිබඳව මෙනෙහි කරන බහුතර බෞද්ධයන් ජීවත් වෙන රටක් ඒ බෞද්ධ සංස්කෘතිය බෞද්ධ අධ්‍යාත්මය විකුණලා පාලන බලයට ආපු පාලකයෝ රුවන්වැලිසෑයේ දියුරුම් දුණු ජනාධිපතිවරයා මගුල් මඩුවේ දියුරුම් දුණු කැබිනට් මණ්ඩලය කොහොමද කටයුතු කරමින් තිබෙන්නේ අඩුම තරමේ බුදුදහමේ තිබෙන මූලික පදනම් වලටත් ගරු කරන්නේ නැහැ මේ පාලකයෝ සෞඛ්‍ය නිර්දේශ පැත්තකින් තියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධාන දීපු නිර්ණායක පැත්තකින් තියන්නේ කොහෙද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සුවිශේෂී ජීවිත සහ අවශේෂ ජීවිත පිළිබඳව එනිසා මේ පාලකයන් හැමදාමත් මේ රටේ ජනතාව අවශේෂ ජීවිත නොසලකා හැරි ජීවිතවල සලකනවා ඔවුන්ට පොදු ජනයාගේ ජීවිත ඉලක්කම් විතරයි ඔවුන්ට පොදු ජනයාගේ ජීවිත හුස්ම ගන්න මිනිස් සබඳතාවයන් තිබෙන නේද ප්‍රාණයන් ලෙස සලකන්නේ නේ ඔවුන්ට ඉලක්කම් එනිසා තමයි ඔවුන්ගේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ කියන්න පුළුවන්කම ලැබුණේ ඉන්දියාවට වඩා අපේ මරණ ප්‍රමාණය අඩුයි කියලා ඔවුන්ට ජීවිත කියන්නේ ඉලක්කම් එනිසා ඔවුන් ඉලක්කම් වලින් ගණනය කරනවා ඔවුන්ට නේද සීනි ටොන් ගණන් කරනවා වගේ යූරියා ටොන් වලින් කියනවා වගේ ඔවුන්ට මිනිස් ජීවිත ඉලක්කම් වලින් කියනවා ඔච්චරයි එනිසා මේ කොවිඩ් වෛරසය පිළිබඳ ඇති වී තිබෙන මේ ව්‍යසනය නතර කරන්න. ඒ විතරක් නෙමෙයි. මේක ගෝලීය වසංගතයක්. ගෝලීය වශයෙන් පිළිතුරු සොයාගතියි. එහිදී ජාතික අපේ පංගුව ඉටු කරන්න ඕන. ඒකයි වැදගත්කම තිබෙන්නේ. මේ තනි කෙනෙක් දුවල ගිහිල්ලා පොලිමින් පැනලා යටින් ගිහිල්ලා හොරෙන් ගිහිල්ලා වැක්සින් එක ගහගත්ත කියලා බේරෙයිද? බේරෙන්නේ නැහැ. මොකද සමාජයක පැතිරෙන විවිධ අනුවර්තන ක්‍රියාවලට යක ලක් වෙනවා. විවිධ ප්‍රභේදයන් හැදෙනවා. එවැනි විවිධ ප්‍රභේදයන් නිර්මාණය වුණාට පස්සේ අර ගත්තු ඉන්ජෙක්ෂන් එකට ප්‍රතිචාර දක්වයිද නැද්ද කියලා සැකයක් තියෙනවා. තාම ඒ විද්‍යාත්මක අවුරු වෙලා නැහැ. එනිසා Taman දුවල ගිහිල්ලා මෙහෙකෙන් බේරෙන්න වැක්සින් එක ගත්තට මේකෙන් බේරෙන්නේ නැහැ. එනිසා මේ ප්‍රශ්නෙට මුහුණ දෙහි කියන සාමිකව සෑම ජීවිතයක්ම සුවිශේෂී ජීවිතවල සලකමි. ඔහු මහමග යදින්නද? ගමේ ගැමියෙක්ද? ඔහු ෆැක්ටරි එක වැඩ කරන කෙනෙක්ද? ඔහු බස් එකේ රියදුරුද? ඔහු වෛද්‍යවරයෙක්ද? ඔහු දේශපාලකයෙක්ද? ඔහු දේශපාලක ඥාතියෙක්ද? පිළිවෙත කිසිදු ભેදකින් තොරව ආණ්ඩුවක් ජනාධිපතිවරගේ මනෝභාවය නිර්මාණය වෙන්න ඕන. හැම ජීවිතයක්ම වටින ජීවිතයක්. හැම ජීවිතයක්ම සුවිශේෂී ජීවිත කියන සංකල්පයට ජනාධිපතිවරයා ආයිත්. අන්න එහෙම ඇවිල්ලා අඩුමතරමේ අද සිටවත් දමා දන්නෝ ඊයේ ලක්ෂ 5ක් නැවත චීනෙන් එන්නත් ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. දැන් මේ ව්‍යාකූලත්වය සිදු වුණා. ගහපු වැක්සින් එක ආයි බෝතලයකට ගන්න බෑ කුප්පියකට ගන්න බෑ ආ සිද්ධ වෙද්දි සිද්ධ වුණා හැබැයි දැන්වත් මේ සංචරණ සීමාවල ඉතාමත් හොඳ ප්‍රතිඵල ගන්න නම් මේ වැක්සින් වැඩසටහනට ආයිත් මේක අපි නෙමෙයි ආණ්ඩු විසින්ම 2021 ජනවාරි මාසයේ 8 වෙනිදා ලෝක සෞඛ්‍ය සංවිධාන ඉදිරිපත් කළ ද වාර්තාව ඒ වාර්තාවට අනුව වැක්සින් ක්‍රියාවලියට අවතීර්ණ විය යුතුයි කියලා අපි ආණ්ඩුවට කියනවා